Hai, ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. සියලු දෙනාටම සුභ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම අලුත් සුභ කරගනිමු. හරි. ක්ලාස් එකට සම්බන්ධ වෙන කෙනෙක් සියලු දෙනාම තමන්ගේ වීඩියෝ කෝල් කරගන්න. මන්දන විදියට බොහෝ ප්‍රදේශවල මේ මොහොතේ කරන්ට් එක තියෙනවා. අපහමාර ඉඳලා මහේ ඉඳලා හතර වෙනකම් තමයි කරන්ට් එක current එක තියෙන ළමයි video call කර ගන්න. හරි. පුතේ අද අපිට අලුත් මාතෘකාවක් කතා කරන්න තියෙන්නේ 10 වසර 3 වෙනි පාඩම තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ගොඩක් ළමයි මට මැසේජ් දාලා තිබ්බා සර් මේ දවස්වල ටියුට් print out කරන්න විදියක් නැහැ කොළ නැහැ කොළ ගණන් ඒ නිසා මේ පාඩම විතරක් මේ තත්ත්වෙ පොඩ්ඩක් මෙවෝ එනකම් පොතක ලියන්න දෙන්න බැයිද කියලා හරි ඒ නිසා මම ටියුට් හදලා තියෙනවා හරි ඒ නිසා මම ටියුට් එක දැම්මේ නැහැ ඔයාලට දාන්න දාන්න හේතුව තමයි අර එල්ලීම නිසා ගොඩක් ළමයි එහෙම දාලා තිබ්බා මට අනිත් ක්ලාස් වලත් දාලා තිබ්බා ඔන්ලයින් කරන ක්ලාස් වල දාලා තිබ්බා. ඔයාලගේ පාස් වල උඩ මැසේජ් දාලා තිබ්බා ඒ නිසා තමයි ටියුට් එක දුන්නේ නැත්තේ. ඒ නිසා පුතේ පොතේ මාතෘකාව ලියා ගන්න. 10 වසර 3 වෙනි පාඩම. මේක පොඩි පාඩම. ඒ නිසා පොතක ලියවට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේක පොඩි පාඩමක්. ලියා ගන්න හැමෝම මාතෘකාව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම හරි මේක තමයි 10 වසර 3 වෙනි පාඩම හරි 10 වසර 3 වෙනි පාඩම තමයි පුතේ මෙන්න මේක පුතේ පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න කරන් දින කට්ටිය ඔන් කරගන්න මට නැත්තම් ඔයගලට ලියන නෝට් එක ලියන්න දෙන්නේ නැති වුණත් ඔයගලගේ ස්පීඩ් එක ලිමිට් ස්පීඩ් එක බලා ගන්න බෑ නැත්තම් මම කියාගෙන යයි හරි එතකොට මේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම ගත්තට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ අපේ රට අතීතයේදී පාලනය කරේ රජ පෙළපත් රජවරු විසින් එතකොට මේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ රජවරු වගේම රජිනියෝ විසින්ද රජවරු ඒ වගේම රජිනියෝ අපේ ලංකාව පාලනය කරලා තියෙනවා හරි එතකොට ඒ පිළිබඳව මේ සාහිත්‍යයේ මූලාශ්‍රවල ඒ වගේම පුරා විද්‍යාත්මක මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා ඕක අහලා තියෙනවා මම අහපෝ කියන්නම් මේ අපේ ලංකාව ගත්තට පස්සේ මේ අතීතයේදී අපේ රට රජවරු වගේම රජිනියොත් අපේ ලංකාව පාලනය කරලා තියෙනවා ඒ පිළිබඳව සාහිත්‍යමය මූලාශ්‍රවල ඒ වගේම පුරා විද්‍යාත්මක මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා එතකොට මේ හිමීට හෙන්නේ හැමෝටම හිමීට දැනෙන්නේ හැමෝටම හිමින් දැනෙන්නේ
මම හින්ද හිමින්ද හෙන්නේ නෑනේ නේ නෑ සර් හරි හරි එතකොට මේ විජේ රජතුමා මේ විජේ රජතුමා ලංකාවට එන්නත් කලින් ඉඳලම අපේ රටේ යම් යම් පාලන ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ පාලන ක්‍රම තිබිලා තියෙනවා ඒ කියන්නේ මේ විජේ රජතුමා එන්නත් කලින් ඉඳලම අපේ රටේ තිබේ ජනාවාස තිබිලා තියෙනවා අපේ රටේ ජනාවාස තිබිලා තියෙනවා හරි එතකොට ඕගොල්ලෝ අහලා ඇති මේ විජේ රජතුමා අපේ රටට එන්න කලින් ඉඳලම අපේ රටේ ජනාවාස තිබිලා තියෙනවා එතකොට මේ විජේ රජතුමා එනකොටත් කුවේණිය කපුකටමින් තමයි ඉදී මේ කුවේණිය කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ නේද නැත්නම් යක්ෂයෝ එහෙම නෙවෙයි ඈ ඔබලු ගන්න එපා ආහුවෙන් ඉවත්ව සම්මාදී යක්ෂී තමයි ආ යක්ෂ සෙට් එක දත් මෙන්න මෙලි තියෙන්නේ ආ කොණ්ඩේ ඇවිස්සලා මෙන්න මෙලි තියෙන්නේ ආ කළුම කළු නේද ආ මහා අවලස්ස ස්වරූපයක් ඇත්තේ එහෙම නෙමෙයි ඒගොල්ලෝ යක්ෂ ගෝත්‍රිකයෝ යක්ෂ ගෝත්‍රිකයෝ ආ ඒගොල්ලෝ මිනිස් කොට්ටාසයා නේද යක්ෂයෝ නෙවෙයි හරි එතකොට මේ විජේ රජතුමා ලංකාවට එන්න කලින් ඉඳලම අපේ රටේ තිබේ ජනාවාස තිබිලා තියෙනවා. එතකොට මේ ජනාවාස ගෙන යන්න පාලනය කරන්න පාලන ක්‍රමවේදයක් අතීතයේ ඉඳලම තිබිලා තියෙනවා. අතීතයේ ඉඳලම තිබිලා තියෙනවා. එතකොට පුතේ ඒ වගේම අපේ රටේ ඒ කාලේ ඉඳලම කෘෂිකාර්මිකයන් දියුණු වෙලා තමයි තිබ්බේ. කෘෂිකාර්මිකයන් දියුණු මේ පිළිබඳව සාක්ෂි හම්බ වෙනවා හල්ගුම්මුල්ල ප්‍රදේශයේ ඒ වගේම පෙරගල ප්‍රදේශයේ මෙන්න මේ වගේ ප්‍රදේශාස්ත්‍රිතව අපිට මේ පිළිබඳව සාක්ෂි හොයා ගන්න පුළුවන් එතකොට මේ රටක පාලනය ගත්තට පස්සේ මේ රජ කෙනෙක්ට ඒ වගේම රජියකට මේ සියලු දෙනාටම පාලන බලය ලබා දෙන්නේ ඒ රටේ ජීවත් වෙන මහජනතාව විසින් මහ ජනතාව විසින් තමයි බලය දෙන්නේ. එතකොට මේ රජ කෙනෙක්ට එහෙම නැත්නම් රජියකට ලංකාව පාලනය කරන රාජ්‍ය පාලනය කරන ජනතාවගේ කැමැත්තක් තියෙන්න ඕනි. මෙහෙම ජනතාවගේ කැමැත්තක් නැතුව පාලන කටයුතු ගෙන යාම ඉතාමත් අපහසුයි. දැන් ලංකාවේ තේරෙනවනේ. ලංකාවේ පාලන කටයුතු ගෙන යන්න දැන් වර්තමාන මොකද වර්තමානයේ ඉන්න පාලකයන්ට ප්‍රධාන පාලකයාට ලංකාවේ ඉන්න ජනතාව අකමැති. ඒ නිසා උට පාලනය ගෙන යන්න අපහසුයි. ඒ වගේම තමයි අතීතයේදී. ඒ වගේම තමයි අතීතයේදී. එතකොට මේ මහා ජනතාවගේ අප්‍රසාදයෙන් අප්‍රසාදයෙන් යුක්තව මේ පාලනය ගෙන යන පාලකයාට වැඩි කාලයක් පාලන කටයුතු ගෙන යන්න බැහැ. අපහසුයි. ඒ නිසා මේ මහා ජනතාවගේ කැමැත්ත අනුව තමයි හරිද මහා ජනතාවගේ කැමැත්ත අනුව තමයි මේ පාලන කටයුතු ගෙන යන්නේ පාලන කටයුතු ගෙන යන්නේ එතකොට මේ අතීතයේදී මේකට ඒ කියන්නේ මේ සියලු දෙනාගේම සම්මුතියකින් සම්මතයකින් එකඟතාවයකින් තමයි පාලකේ පත් කරලා තියෙන්න ඕනි. ඒ වගේම නිලධාරීන් පත් කරලා තියෙන්න ඕනි. හරි. අපි ලියාගමු. අපි ලියාගමු. මේ යටතේ හැඳින්වීම යටතේ අපි ලියාගමු. අතීත ශ්‍රී ලංකාව අතීත ශ්‍රී ලංකාවේදී අතීත ශ්‍රී ලංකාවේදී උදේ ඔයගොල්ලෝ කවරි වීඩියෝ කෝල් කරගන්න මට ටීම් එකේ නෝට් එක දෙන්න. අතීත ශ්‍රී ලංකාවේදී අතීත ශ්‍රී ලංකාවේදී අවුරු තොන් කරන්නේ නැද්ද මට ටියුට් නෝට් එක දෙන්න ඔය ලයිට් තියෙන කවුරු කරන්ට් එක තියෙන කවුරු ලියන්න මේ ඔන් කරන්න මට නෝට් එකේ හරි අතීත ශ්‍රී ලංකාවේදී රජවරු බොහෝ දෙනෙකු සහ රජවරු බොහෝ දෙනෙකු සහ
රජිනියන් කිහිප දෙනෙකු විසින් රජිනියන් කිහිප දෙනෙකු විසින් මෙරට පාලන කටයුතු ගෙන ගිය බව මෙරට පාලන කටයුතු ගෙන ගිය බව මෙරට පාලන කටයුතු ගෙන ගිය බව මූලාශ්‍රවල සඳහන් වී තිබේ මූලාශ්‍රවල සඳහන් වී තිබේ විජේ කුමරු මෙරටට පැමිණීමට පෙර සිටම විජේ කුමරු මෙරටට පැමිණීමට පෙර සිටම විජේ කුමරු මෙරටට පැමිණීමට පෙර සිටම තුමරු පැමිණීමට පෙර සිට මෙරට ජනාවාස පැවති බව මෙරට ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් සනාත වී තිබේ සනාත වී තිබේ විස්තුපූර්ව 2400 තරම් ඈත කාල වකවානුවක සිටම මෙරට කෘෂිකාර්මික වශයෙන් මෙරට කෘෂිකාර්මික වශයෙන් දියුණු සමාජයක් පැවති බව හල්දුම්මුල්ල සහ බෙරගල හල්දුම්මුල්ල සහ බෙරගල හල්දුම්මුල්ල සහ
වර්ගමූල සහ බෙරකල අල්දුමූල සහ බෙරකල අල්දුමූල සහ බෙරකල ආශ්‍රිතව සිදු කළ කැණීම් තුලින් පැහැදිලි වී තිබේ නැත්නම් තහවුරු වී තිබේ වෙනම චේතක ලියන්න රටක් පාලනය කිරීමේදී රටක් පාලනය කිරීමේදී රටක් පාලනය කිරීමේදී ඔවුන්ට බලය ලබා දෙනු ලබන්නේ ඔවුන්ට බලය ලබා දෙනු ලබන්නේ ඔවුන්ට බලය ලබා දෙනු ලබන්නේ බලය ලබා දෙනු ලබන්නේ එරට වෙසෙන මහ ජනතාව විසිනි එරට වෙසෙන මහ ජනතාව විසිනි එරට වෙසෙන මහ ජනතාව විසිනි පාලනය ගෙනු ලබ ගෙන යනු ලබන පාලනය ගෙන යනු ලබන පාලනය ගෙන යනු ලබන පාලනය ගෙන යනු ලබන පාලනය ගෙන යනු ලබන පාලකයාට පාලකයාට මහ ජනතාවගේ කැමැත්ත අවශ්‍යය මහා ජනතාවගේ කැමැත්ත අවශ්‍යය වැඩි දෙනෙකුගේ එකඟතාවයෙන් යුක්තව වැඩි දෙනෙකුගේ එකඟතාවයකින් යුක්තව
වැඩි දිනෙකගේ එකඟතාවයකින් යුක්තව පාලනය ගෙන යන්න හැඳින්වීම සඳහා පාලනය ගෙන යන්නීම සඳහා පාලනය ගෙන යන්න හැඳින්වීම සඳහා Pala na hindi niya sa mga wala pa na panic niya gano wala pa na panic niya gano Maha sammata yana yeduna Maha sammata yana yeduna Peradiga ratawala bhavita kara tibe Peradiga ratawala bhavita kara tibe Peradiga ratawala bhavita kara tibe. Jana sammatai, jana sammatai. Palana balaya himi karaganna. Pala balaya himi karaganna. Palanaya karana bhumi pradeshayat. Palanaya karana bhumi pradeshayat. Palanayata sambandha wena niladariyin. පාලනයට සම්බන්ධව නිලධාරීනුත් 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 ජනතාවත් රාජ්‍ය වශයෙන් හඳුන්වනු ලබයි 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 රාජ්‍ය වශයෙන් හඳුන්වනු ලබයි. හරි. අහගන්න පුතේ. අහගන්න. අහගන්න. මේ ලංකාව ගත්තට පස්සේ අතීතයේදී රජවරුන් විශාල පිරිසක් වගේම රැජිනියන් කිහිප දෙනෙක් අපේ රට
පාලනය කරලා තියෙනවා මේ ලීලාවතී රජිය වගේ. හරි? එතකොට මේ රජවරු සහ රජිනියෝ ගත්තට පස්සේ මේගොල්ලෝ ලංකාව තුල පාලනය ගෙන ගියා කියලා සාහිත්‍යමය මූලාශ්‍රවල ඒ වගේම පුරා විද්‍යාත්මක මූලාශ්‍රවල මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මුත්තේ මේ විජේ රජතුමා විජේ රජතුමා ලංකාවට පැමිණීමට පෙර ඉඳලම විජේ රජතුමා ලංකාවට පැමිණීමට පෙර ඉඳලම ලංකාව තුල ජනාවාස තිබුණා කියලා සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඒ වගේම විජේ රජතුමා ලංකාවට එන්න කලින් ඉඳලම ලංකාව තුල දියුණු කෘෂිකාර්මික රටාවක් දියුණු කෘෂිකර්මාන්තයක් තිබුණයි කියලා හල්දු මුල්ල සහ පෙරකල ආශ්‍රිතව සිදු කරපු පුරා විද්‍යාත්මක කැණීම් තුලින් හොයාගෙන තියෙනවා. පුරා විද්‍යාත්මක කැණීම් තුලින් හොයාගෙන තියෙනවා. එතකොට මේ කොහොම වුණත් රජ කෙනෙකු ලංකාව පාලනය කරත් රජියක් විසින් ලංකාව පාලනය කරත් මේ පාලනය ගෙන යන පුද්ගලයාට මහා ජනතාවගේ කැමැත්තක් තිබිය යුතුයි. එතකොට මහා ජනතාවගේ එකඟතාවයෙන් යුක්තව තමයි මේ රජ කෙනෙක් එවැගේම රජිනියක් පාලනය ගෙන යන්නේ. එතකොට මේ ජනතාවගේ අප්‍රසාදයෙන් යුක්ත කිසිම පාලකයෙකුට බෑ වැඩි කාලයක් රට පාලනය කරන්න. වැඩි කාලයක් රට පාලනය කරන්න බෑ. හරි. එතකොට මේ සියලු දෙනාගේ මහා ජනතාවගේ කැමැත්ත අනුව තමයි පාලන කටයුතු ගෙන යන්න ඕනි. පාලන කටයුතු ගෙන යන්න ඕනි. හරි. එතකොට මේ සඳහා කියනවා මහා සම්පත කියලා. මේ පෙරදිග රටවල් වල මේ මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා මේ සියලු දෙනාගේම කැමැත්තෙන් යුක්තව පාලනය ගෙන යන්නේ කවුද? කවුරු කියද? මහා සම්මත කියලා. මහා සම්මත කියලා හඳුන්වලා තියෙනවා. එතකොට යම් කිසි පාලකයෙකු විසින් පාලනය ගෙන යන ලබන භූමි ප්‍රදේශය ජනතාවගේ කැමැත්තෙන් පාලනය ගෙන යමු ලබන භූමි ප්‍රදේශය ඊපස් එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරී රාජ්‍ය නිලධාරී ඒ වගේම ජනතාව මෙන්න මෙයාල තමයි පුතේ මොකද්ද රාජ්‍ය කියලා හඳුන්වන්නේ මෙන්න මෙයාල තමයි රාජ්‍ය කියලා හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. పూర్ව රාජ්‍ය සමය. పూర్ව රාජ්‍ය සමය. పూర్ව රාජ්‍ය සමය. పూర్వ రాజ్య సమయం హరి ఎటొడ పుతే మే లంకావ తుల రాజ్య కియనేకే పదనమ నిర్మాణయుమే මේ ලංකාව තුළ රාජ්‍ය කියන එකේ පදනම නිර්මාණය වුණේ ටිකක් පසු කාලීනව. රාජ්‍ය කියන එකේ පදනම නිර්මාණය වුණේ ටිකක් පසු කාලීනව තමයි මේ රාජ්‍ය කියන එක නිර්මාණ රාජ්‍ය කියන එකේ මේ නිර්මාණය වුණේ පදනම වැටුනේ ටිකක් පසු කාලීනව. එතකොට මේ රාජ්‍ය කියන එකක් ඇතිවීමට පෙර රාජ්‍ය කියන එකක් ඇතිවීමට පෙර ඉඳලම අපේ රටේ පාලන කටයුතු ගියා යම් යම් තුරකට පාලන කටයුතු ගෙන ගියා. අන්න ඒකට තමයි මේ කියන්නේ పూర్ව රාජ්‍ය සමය කියලා. අන්න ඒකට තමයි මොකද්ද කියන්නේ పూర్ව රාජ්‍ය සමය කියලා. එතකොට මේ పూర్ව රාජ්‍ය සමයේදී මේ සම්පූර්ණයෙන්ම පාලනය කර පාලනය ගෙන යන්න යම් නිශ්චිත පාලකයෙක් ඉන්නේ නැහැ. යම් නිශ්චිත පාලකයෙක් ඉන්නේ නැහැ. එතකොට මේ කුඩා කුඩා ප්‍රදේශ වලට බෙදিলা වෙන් වෙලා තමයි පාලන කටයුතු ගෙන ගියේ. එතකොට මේ කුඩා කුඩා ප්‍රදේශ වල
හැටිය. එතකොට අන්න ඒ පුද්ගලයා හැදිනව පරුමතෝරුන් කියලා. පරුමතෝරුන් කියලා උන්ට කිව්වා. ඒ වගේම ප්‍රමුඛ කියලා තමයි උන්ට සංස්කෘතික භාෂාවෙන් කිව්වේ. ප්‍රමුඛ කියලා තමයි උන්ට සංස්කෘතික භාෂාවෙන් කිව්වේ. හරි. එතකොට අපිට මේ ඉඳි කතා කරන්න තියෙන්නේ මේ රාජ්‍යත්වය ඇතිවීමට පෙර මොන වගේද මේ ක්‍රියාත්මක වුනේ කියලා. හරි. අපි ලියගමු. පූර්ව රාජ්‍ය සමයට දෙලියගමු. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රාජ්‍ය පදනම වර්ධනය වූයේ රාජ්‍ය පදනම වර්ධනය වූයේ රාජ්‍ය පදනම වර්ධනය වූයේ රාජ්‍ය පදනම වර්ධනය වූයේ තරමක් පසු කාලීනවය රාජ්‍ය බිහිවීමට පෙර රාජ්‍ය බිහිවීමට පෙර ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සොයා බැලීම සඳහා පූර්ව රාජ්‍ය සමය පිළිබඳව අධ්‍යයනය කළ යුතුය පූර්ව රාජ්‍ය සමයේදී මෙරට පාලන කටයුතු ගෙන යාම සඳහා
එක් නිශ්චිත පාලකෙක් සිටියේ නැත. එක් නිශ්චිත පාලකෙක් සිටියේ නැත. එක් නිශ්චිත පාලකෙක් සිටියේ නැත. නිශ්චිත පාලකෙක් සිටියේ නැත. ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල වත් පොහොසත්කම් අනුව ප්‍රභූන් විසින් පාලනය ගෙන යන ලදී. වත් පොහොසත්කම් අනුව ප්‍රභූන් විසින් පාලනය ගෙන යන ලදී. වත් පොහොසත්කම් අනුව ප්‍රභූන් විසින් පාලනය ගෙන යන ලදී. කියව ගන්න පුතේ, කියව ගන්න. විනාඩි 5ක් දෙන්නම් කියව ගන්න.
කියව ගත්තද පුතේ? කියව ගත්තද? කියව ගත්ත නේද? මෙන්න ඉතින් කවුරු කියන්නේ කතා කරන්නේ? ඔව් සර්. කියව ගත්ත සර්. හරි. ඔව් සර්. හරි. හරි. එතකොට එතකොට මේ ලංකාව තුල රාජ්‍යත්වයක් ඇතිවීමට පෙර මේක ක්‍රමක්‍රමයෙන් තමයි ඇති වුනේ. නැත්තම් එකපාරට අත නිදා ගන්නවා හෙට උදේ වෙනකොට රාජ්‍යයක් බිහිවලා තියෙනවා. හරිද? ඒ වගේ රාජ්‍යයක් බිහින්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් පියවරට පියවරෙන් පියවරට තමයි රාජ්‍යත්වයක් කියන එකක් ඇති වෙන්නේ. හරි. එතකොට මේ රාජ්‍යක ප්‍රධානීක ඉන්නේ पौल මුලින්ම බිහි වෙන්නේ පවුල. කවුරු වීඩියෝ කොන් කරලා දියන් පුතේ? පවුල. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම පවුල් කිහිපයක් එකතු වෙනවා. ළම පවුලක් තියෙනවා. හරි? පවුලක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම පවුල් කිහිපයක් එකතු වුණාම මොකක්ද නිර්මාණය වෙන්නේ? පවුල් කිහිපයක් එකතු වුණාම මොකද්ද? දැන් ඕගොල්ලන්ගේ ආමේ මොකුත් තෝන්නේ. දැන් ඕගොල්ලන්ගේ පවුල තියෙනවා. ඔබලගේ ගෙදර පවුල තියෙනවා. පවුල කියලා කියන්නේ පවුල මේ කුටුම්බේ නේ. හරි. පවුල තියෙනවා. හරි. මෙව පවුල ගත්තට පස්සේ පවුල් කිහිපයක් දැන් ඔයගොල්ලන්ගේ පවුල් කිහිපයක් එකතු වෙලා මොකක්ද හැදිලා තියෙන්නේ? හැදෙන්නේ මොකක්ද? සමාජය. සමාජය. එම කියන්නේ ඊට වඩා අඩුවෙන් පොඩ්ඩක් කියමු බලමු. ගමක් පවුල් කීපයක් එකතු වෙලා නිර්මාණය වෙන පුතේ මොකක්ද? ගම. ගමක් නිර්මාණය වෙනවා. ගමක්. ගමක් කියන්නේ මොනවද? අපි ගම කියමු. ගම. හරි. ඊට පස්සේ මෙන්න මේව ගම් කීපයක් එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? ගම් කීපයක් එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? නගරය. නගරය. එහෙම නැත්නම් අපි මොකද අපි සාමාන්‍ය අපි කියන ප්‍රදේශයක් නිර්මාණය. ආ විශාල ප්‍රදේශයක්. ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. හරි? ඔන්නෝ ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්නේ. හරි. ඊට පස්සේ මේ පවුලක් ගත්තට පස්සේ පවුලක දැන් ඔයගොල්ලන් ගෙදර ගත්තට පස්සේ පවුලකට පවුල ප්‍රධානියෙක් ඉන්නවා. ඔබලගේ පවුලේ ප්‍රධානියෙක් ඉන්නවද? ඉන්නවනේ නේද? ඉන්නස. ඉන්න හැම පවුලකම ප්‍රධානියෙක් ඉන්නවා. ආ බොහෝ විට තා බොහෝ විට නේ තා පියා. හරි. එතකොට මේ පවුලක අතීතයේදී පුතේ මේ පවුලක ප්‍රධානියෙක් වුණා. අතීතයේදී පවුලක ප්‍රධානියෙක් වුණාන්නේ ගෘහපති කියලා. කවුරු කියලා හඳුන්වන්නේ? ගෘහපති කියලා. ගෘහපති කියලා කියනවා. හරි? එහෙමත් නැත්නම් කියනවා, හරි? එහෙම නැත්නම් කියනවා ගමපති කියලා. ගෘහපති එහෙම නැත්නම් ගමපති කියලා කියනවා. ගෘහපති එහෙම නැත්නම් ගමපති කියලා ग्राम सेवक इन्होंने
මේ අතීතයේදී ගමක ප්‍රධානියට කියන්නේ ගමික කියලා. කවුද කිව්වේ? කවුද කියලා කිව්වේ? ගමික. ගමික කියලා. එතකොට මෙන්න මේ ගමික තේරීපත් වෙන්නේ මේ ගමික කෙනෙක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ ගෘහපතීන් අතරින්. අහ එහෙනම් ලොකෝ මෙහෙම පවුල් කිහිපයක් තියෙනවා. මොන මේ රවුල් කියලා කියන්නේ පවුල් නේ. පවුල්. අහ මේ තියෙන පවුල්. මේ පවුලේ ඉන්නවා ගෘහපතියෙක්. මේ පවුලේ ඉන්නවා ගෘහපතියෙක්. මේ පවුලේ ඉන්නවා ගෘහපතියෙක්. මේ පවුලේ ඉන්නවා ගෘහපතියෙක්. හරි? මේ පවුලේ ඉන්නවා ගෘහපතියෙක්. එතකොට මෙන්න මේ ගෘහපතීන් අතුරින් තමයි මේ ගමික කෙනෙක්පත් වෙන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ ගෘහපතීන් අතුරින් මෙන්න මේ ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි. වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි මෙන්න මෙහෙම ගමික විදියටපත් වෙන්නේ. ගමික විදියට පත් වෙන්නේ. ඒ චිත්‍රෙ ඉන්නෝ මෙතනනේ. ගමක ඉන්න පවුල් කීපයක්. ආමේ ඉන්නේ ගෘහපති විදිහට. මේ ඉන්නේ ගෘහපති. මේ ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි ගමික විදියට තේරීපත් වෙන්නේ ගමික විදියට තේරීපත් වෙන්නේ තේරුණාද පැහැදිලිද තේරුණාද බං තේරුණාද හරි ඊට පස්සේ මෙහෙම ගම් කීපයක් එකතු වෙලා නිර්මාණය වෙන ප්‍රදේශයක් ගම් කීපයක් එකතු වෙලා අපතේ මොකද්ද නිර්මාණය වෙන්නේ ප්‍රදේශයක් නිර්මාණය වෙනවා එතකොට මෙන්න මේ ප්‍රදේශයේ නායකයාට කියනවා පරුවක කියලා මේ ප්‍රදේශයේ නායකයාට කියනවා පරුවක කියලා එතකොට මෙන්න මෙහෙම ප්‍රදේශ කිහිපයක් සෝරි ගම් කිහිපයක් එකතු වෙලා තමයි මෙන්න මෙහෙම ගම් කිහිපයක් එකතු වෙලා තමයි ප්‍රදේශයක් නිර්මාණය වෙන්නේ හරි එතකොට මේ ගමෙන් ඉන්නවා ගමික කෙනෙක් 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 මෙන්න මේ ගමිකයන් අතුරේ තමයි මෙන්න මේ පරුමක තේරීපත් වෙන්නේ මෙන්න මේ ගමිකයන් අතුරේ තමයි පරුමක තේරීපත් වෙන්නේ එතකොට මේ ගමිකයන් අතුරින් කවුද මේ පරුමක බවට පත් වෙන්නේ ධනවත් මහා බලවත් නැත්නම් ආ ඒ අතරේ වඩාත් බලවත් නැතා ගලයා තමයි පරුමක විදියට තේරිපත් වෙන්නේ පරුමක විදියට තේරිපත් වෙන්නේ දැන් තේරුණාද තේරුණා හරි එහෙනම් අපි ලියාගන්න මාතෘකාව ගෘහපතියෝ ලියාගන්න මාතෘකාව ගෘහපතියෝ 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 මේ ගෘහපතිය කියන්නේ කාටද ගෘහපතිය කියන්නේ කාටද පාවුලක ප්‍රධානී පාවුලක ප්‍රධානී
Amin. Allah. Hai, මේ ගෘහපතිය කියලා කියන්නේ කාටද? ගෘහපතිය කියලා කියන්නේ කාටද? පවුලක ප්‍රධානියට. එතකොට මේ ලංකාව තුල මේ ක්‍රිස්තු පූර්ව 900 මේ ක්‍රිස්තු පූර්ව 900 වගේ කාලවකවානු වෙනකොට මේ ලංකාව තුල මිනිස්සු ජනාවාස ගොඩනගාගෙන ඉන්නේ වියලි කලාපීය ප්‍රදේශවල. Wili kalapi pradesh itu, mama dia pada kalip pada ini saat acara kita mata kayak ini nih, wili kalapi ya pradesh itu. Itu kota Mei, orang apa pradesh itu, agama kehidupannya ini, awal kehidupan yang ketuai, awal kehidupan yang ketuai ada mai, nanti ini agama kini kagak, kehidupannya berarti ini. Itu kota Mei, hati ini atom Paul bela, atom Paul bela, sama cikyo. මේ එකේ ඉඳලා 3 දක්වා ඉඳලා තියෙන පෞලක සමාජිකයෝ හරි එකේ ඉඳලා 30 දක්වා ඉඳලා තියෙන පෞලක සමාජිකයෝ එතකොට මේ පෞලක ප්‍රධානිය තමයි කියලා මම කිව්ව විදිහට ගෘහපති කියලා කියපදී ගෘහපති කියලා හඳුන්වලා තියෙන්නේ මේ පෞලක ප්‍රධානියන්ව ඒ වගේම මේ ක්‍රිස්තු පූර්ව Kristu pura desiya panahe di liyavecha atan sellipi wala me paulaka pradhaniyama hadunwala thiyena gahapati kiyala. Gahapati kiyala hadunwala thiyena. Gahapati kiyala menna meyalawa hadunwala thiyena. Mama ara karunu thogaranne kiwwa. Hari. Etakota puthe me Anuradhapura sellipiyak hamba wela thiyena. Anuradhapura thibila sellipiyak hamba wela thiyena. පෙරිය කුලි කුලම් කියලා අර පෙරිය කුලි කුලම් කියලා සෙල්ලිපියක් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙන්නේ සුමන කියලා පුද්ගලයෙක්ගේ පවුලක. සුමන. ඒ පවුලේ ප්‍රධානිය තමයි ගෘහපති තමයි සුමන. එතකොට මේ සුමන කියන පුද්ගලයාගේ පවුල විසින් කියන්නේ මේ පවුලේ පවුල කියන්නේ විතර කාන්තාව කියලා නෙමෙයි පවුල කුටුම්බය. මේ කුටුම්බය තුළින් භික්ෂුන් වහන්සේලාට වැඩවාස ස්ථානයේ බණ භාවනා කටයුතු ගල්පුවාව පිරිසිදු කරලා ලබා දුන්නා කියලා සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා හරි සරල විදිහට මේ ගෘහපතිය වෙනත් ගෞරවති කියලා කියන්නේ පවුලක ප්‍රධානියක් හරි අපි ලියමු ලියගන්න Kristu pura nama siya pamana wana bida. Kristu pura nama siya pamana wana bida. Kristu pura nama siya pamana wana bida. මෙරට බොහෝ ජනවාස ව්‍යාප්ත වී තිබුණේ මෙරට බොහෝ ජනවාස ව්‍යාප්ත වී තිබුණේ මෙරට බොහෝ ජනවාස ව්‍යාප්ත වී තිබුණේ වියලි කලාපීය ප්‍රදේශවල වියලි කලාපීය ප්‍රදේශ Biar dikalami Pradesh
වියලි කලාපීය ප්‍රදේශවලය වියලි කලාපීය ප්‍රදේශවලය එම කාලවකවානුවේදී ගමක් නිර්මාණය වී තිබුණේ එම කාලවකවානුවේදී ගමක් නිර්මාණය වී තිබුණේ ගමක් නිර්මාණය වී තිබුණේ පවුල් කිහිපයක් එකතු වීමෙනි 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 අතීතයේදී පවුලක් හැඳින්වීම සඳහා අතීතයේදී පවුලක් හැඳින්වීම සඳහා පවුලක් හැඳින්වීම සඳහා කුල යන යෙදුම භාවිතා කොට තිබේ කුල යන යෙදුම භාවිතා කොට තිබේ සෑම පෞලකම ප්‍රධානියා 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 කවුරුද කියලා පුතේ හැදින්නුවේ ගෘහපති ගෘහපති යන නමින් හඳුන්වන ලදී. 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 ඇතැම් සෙල්ලිපිවල වුන් ඇතැම් සෙල්ලිපිවල වුන් ඇතැම් සෙල්ලිපිවල වුන් ගහපති යන නමින් හඳුන්වා තිබේ ගහපති යන නමින් හඳුන්වා දී තිබේ ගහපති යන නමින් හඳුන්වා දී තිබේ
அனுராதபுரே பெரிய புலியன் குலம பெரிய புலியன் குலம பெரிய புலியன் குலம பெரிய புலியன் குலம செல்லிப்பியே தக்வாயத்தி செல்லிப்பியே தக்வாயத்தி செல்லிப்பியே தக்வாயத்தி சுமனகே பவுலட அயத் 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 ගෘහපතියෙකු විසින් 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 භික්ෂූන් වහන්සේලාට සුවපහසුව වැඩවාසය කිරීමට භික්ෂූන් වහන්සේලාට සුවපහසුව වැඩවාසය කිරීමට භික්ෂූන් වහන්සේලාට සුවපහසුව වැඩකටයුතු සිදු කිරීමට වැඩකට වැඩවාසය කිරීමට භික්ෂූන් වහන්සේලාට සුවපහසුව වැඩවාසය කිරීමට ගල් ගුහාවක් පිරිසිදු කොට ගල් ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බවයි ගමක පොදු වැඩ සඳහා 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 පවුල නියෝජනය කරනු ලබන්නේ පවුල නියෝජනය කරනු ලබන්නේ පවුල නියෝජනය කරනු ලබන්නේ ගෘහපතීන් විසිනි ගෘහපතීන් විසිනි
ගෘහපතීන් විසිනි. හරි. ඔය කොටස දක්වා තේරුණාද පුතාලට? ඔව් සර්. ඔව් සර්. හරි හැමෝටම තේරුණානේ? ඔව් සර්. ඕගලන්ට ටියුට් එක දෙන එක පහසුද? ඕනනම් මම ටියුට් එක දෙන්නම්. මෙතන ටියුට් print out කරගන්න පුළුවන්ද හැමෝටම? මේ දවස්වල ප්‍රශ්න නැද්ද? ක්ලාස් එකට සම්බන්ධ වෙන කට්ටිය ඉන්න? කට්ටිය කියන්න. නැත්නම් මම ටියුට් හදලා තියෙන්නේ. වැරදි. ඉරදා. අර අපි මේ පාඩම එහෙනම් පොතේ කරමු. ඊට පස්සේ අපි කියමු print out කරමු ඊළඟට ටියුට් එකේ ඈ. හරි. එහෙනම් පුතේ අදට මම මෙතන ක්ලාස් එක අවසන් කරනවා. අපි ලබන සතියේදී හම්බුමු. සිල් දරාගන්න. ආයි බොන්සර්.